Dreamers, welcome back to my YouTube channel. අදත් මං ආවා ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න, අලුත් මගේ experience එකක් share කරගන්න. ඉතින් ඔයාලා හිතනවා ඇති මං හැමදාම අලුත් දේවල් කියනවා කියලා. නෑ, අද මේ කතා කරන topic එක හරිම ප්‍රසිද්ධ, ඒ වගේම ගොඩක් අය ආස, ගොඩක් අය හොයන, කියන්නේ ගොඩක් අයට වැදගත් වෙන මාතෘකාවක්. මේක අද මේ වීඩියෝ එක කවුරු හරි කෙනෙක් අලුතෙන් බලනවා නම්, මාව දන්නේ නැති කෙනෙක් නම්, මම පියුමි. මම දැනට ජීවත් වෙන්නේ UK වල. මම දැනට මෙහි රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඒක මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ මාව දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම්. හරි, එහෙනම් අද අපි කතා කරන මාතෘකාව ගැන කිව්වොත්, ගොඩක් අය අසයන් ලස්සනට ඉන්න හැමෝම අසයන් ලස්සනට ඉන්න. ඒකට ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ. ඉතින් මං හිතුවා අද ලස්සනට ඉන්න කෙනේ අපිට උදව් වෙන බේසික්ම ස්ටෙප් එක ගැන කතා කරන්න. ඒක තමයි ක්ලෙන්සින්. ඉතින් සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට ස්කින් කෙයාර් රූටින් එකක් තියෙනවනේ, හැමෝටම තියෙනවා. ඉතින් මටත් තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ ස්කින් කෙයාර් රූටින් එක හදාගත්තේ ගොඩක් රිසර්ච් කරලා, ගොඩක් බලලා, ඉතින් කළා තමයි මගේ ස්කින් කෙයාර් රූටින් එක හදලා තියෙන්නේ මෝර්නින් ඇන්ඩ් නයිට් ටයිම්. ඉතින් මම ඒකට එක එක ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා. ඒ කියන්නේ එකම ප්‍රොඩක්ට් එකේ නේ මගේ ස්කින් කෙයාර්, කියන්නේ මෝර්නින් එකට එක ස්කින් කෙයාර් රූටින් එක, එක එක ප්‍රොඩක්ට්ස් දිනවා. නයිට් ටයිම් එකට මගේ එක එක ප්‍රොඩක්ට්ස් දිනවා. ඉතින් මේ මගේ ස්කින් කෙයාර් රූටින් එක ගත්තාම, ස්කින් කෙයාර් රූටින් එකේ තියෙන ප්‍රධාන, කියන්නේ ගොඩක් අර සිග්නිෆිකන්ට්ම ප්‍රොඩක්ට් එකක් ගැන කතා කරන්න යන්නේ. මෙහිමම ජීවත් වෙන කාලය තුල මම දැක්ක, කියන්නේ ගොඩක් අර මම නර්ස් කෙනෙක් විදිහට වැඩ කරනකොට, ඒ වගේම එළියේ මගේ යාළුවොත් එක්ක ඉන්නකොට ගොඩක් අය හැමෝම පාවිච්චි කරන එක පොදු ප්‍රොඩක්ට් එකක්. ඒක කියන්නේ හැමෝම, කියන්නේ සමහරවිට මම ලංකාවේ ජීවත් වෙනකොට එක එක්කෙනා එක එක ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනවා මම දැකලා තියෙනවා. නමුත් මෙහි ඉන්නකොට හැමෝම එක ප්‍රොඩක්ට් එකකට, කියන්නේ ලිමිට්ලා ඉන්න හැමෝම පාවිච්චි කරනවා කියලා තේරුණා. ඉතින් මං හිතුවා මම ඒ ගැන ඔයාලට මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. ඉතින් අන්තිමනකම මගේ වීඩියෝ එක බලන්න. ගොඩක් ඒවා ඔයාලටත් එක්කම ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලට වැඩගත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි, ඔයාලා දැන් බලනදි මම මේ මොකක් ගැනද කතා කරන්නේ කියලා. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක හරිම ප්‍රසිද්ධයි. කියන්නේ ගොඩක් අය ලෝකේ පුරා ඉන්න හැමෝම පාවිච්චි කරන දේ. ඒ වගේම ගොඩක් ලංකාවේ ඉන්නත් මේක ගැන ගොඩක් අය දන්නවා. ඉතින් මම මේ කතා කරන්නේ වෙන මොකක් ගැනවත් නෙවෙයි, CeraVe කියන බ්‍රෑන්ඩ් එක ගැන. හරි, ඔයාලා ස්කින් කෙයාර් සම්බන්ධ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් ආවම ඔයාලා ඩර්මටොලොජිස්ට් කෙනෙක් ළඟට යනවනේ ඇඩ්වයිස් ගන්න. ඉතින් ඒ වගේ කෙනෙක් ළඟට ගියාපුවමත් ඔයාලට රෙකමන්ඩ් කරන ක්ලෙන්සර් එකක් තමයි මේ CeraVe කියන ක්ලෙන්සර් එක. මේක හරිම ප්‍රසිද්ධයි. මෙහෙනම් එක කියන්නේ කතා කරලා වැඩ නැහැ. මේ හැමෝම වගේ පාවිච්චි කරන්නේ මේක. ඉතින් සාමාන්‍යයෙන් අපි මෙහෙ ඉදදී ගොඩක් වෙලාවට අපි බියුටි ප්‍රොඩක්ට්ස් ගන්න යන්නේ ගොඩක් වෙලාවට බූට් සුපර් ඩ්‍රග් කියන තැන් වලට. හෙට ගියාමත් ගොඩක් වෙලාවට මේ CeraVe කියන එක අපිට ගන්න තියෙනවා. හරි, දැන් ඔයාල හිතනවනේ මේ CeraVe කියන නම මොකක්ද කෙනෙක්, හරි ප්‍රොඩක්ට් චුටක් ඒක වෙනස් නමක්නේ. ඉතින් මේකට මේ CeraVe කියන නමට පොඩි දෙයක් තියෙනවා කියන්න. සාමාන්‍යයෙන් මේ CeraVe කියන ක්‍රීම් එක, සෝරි, ක්ලෙන්සර් එක හදලා තියෙන්නේ මේ සෙරා කියන නම කියන්නේ රිප්‍රසන්ට් කරන්නේ සෙරමයිඩ්ස් කියන එක. ඒත් ඔයාලා බලනදි මොකද්ද මේ සෙරමයිඩ්ස් කියන්නේ කියලා. සෙරමයිඩ්ස් කියුවහම අපි මේ ස්කින් එක තියෙනවනේ, ස්කින් එකේ අපි ස්කින් බැරියර් එක 50% වගේ පර්සන්ටේජ් එකකින් මේ හැදිලා තියෙන සෙරමයිඩ්ස් වලින්. මේ සෙරමයිඩ්ස් කියන්නේ ලිපිඩ් එකක්. ඉතින් ඒක හරිම වැදගත් වෙනවා මේ ස්කින් කෙයාර් එක බැරියර් එක මේන්ටේන් කරන්න. ඒ හින්දා මේ CeraVe කියන බ්‍රෑන්ඩ් එක හදනකොට හැම ප්‍රොඩක්ට් එකකට මේ සෙරමයිඩ්ස් කියන එක මේගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. දැන් අපි ස්කින් කෙයාර් රූටින් එකක් ගත්තාම පළවෙනි බේසික්ම ස්ටෙප් එකනේ ක්ලෙන්සින් කියන්නේ. අපි සාමාන්‍ය මූණ සෝදගෙන මොකක් හරි ක්ලෙන්සර් එකක් පාවිච්චි කරනවා. ඒකට ඒ වගේ එකකට තමයි අපි ප්‍රොඩක්ට් එකක් යූස් කරන්නේ. සාමාන්‍ය CeraVe කියන බ්‍රෑන්ඩ් එකේ අපිට ක්ලෙන්සර්ස් පහක් විතර තියෙනවා ගන්න. නමුත් අද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ සාමාන්‍යයෙන් ක්ලෙන්ස් වර්ග තුනක් ගැන. මොකද ඒක සමා තියෙන බේසික්ම ක්ලෙන්ස් තුන. ඉතුරු තියෙන ක්ලෙන්ස් ටික සාමාන්‍යයෙන් ඇක්නි ප්‍රෝන් ස්කින් එකට තමයි තියෙන්නේ. මම ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. මොකද පොඩක් ඇක්නි කියන්නේ ගොඩක් කලකට ටීනේජර්ස්ලාට ගොඩක් අයට ප්‍රොබ්ලම් කියන ප්‍රොබ්ලම් හැන ලොකු ප්‍රොබ්ලම් එකක්. ඒක මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්න හිතුවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ තියෙන ක්ලෙන්සින් වර්ග තුන ගැන. හරි, ඉතින් මේ ක්ලෙන්සින් වර්ග තුන ගත්තාම ඔයාලා හිතනවා ඉතින් මම මේ තුනේ මම මොකටද යන්නේ, මොකද්ද තෝරගන්නේ කියන එක ප්‍රශ්නයක්. ඒතර ඔයාලා ඒකේ තේරුම් ගන්න ඕන එකම දේ තමයි ඔයාගේ ස්කින් ටයිප් එක අඳුර ගන්න ඕන. ඒතර ස්කින් ටයිප් එක අනුව තමයි අපිට මේ ක්ලෙන්ස් තුන එයාලා හඳුන්වා දීලා තියෙන්නේ. අපිට සාමාන්‍ය ජීවිතයේදී අපිට ස්කින් වර්ග පහක් අඳුර ගන්න පුළුවන්. එහෙම ගත්තොත් ඒක normal skin. සමහර normal skin එකක් කියන්නේ සමහර ගොඩක් අර problems නැති skin එකක්. ඇත්තටම ඉතින් problem නැති skin එකක් කියන්නේ හරිම rare type එකක් නෙවෙයි, තේහෙම නැහැ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ skin එකේ කිසිම irritations නැහැ, pimples නැහැ, normal සාමාන්‍ය සමක්. ඉතින් ඒ වගේ කෙනෙක් තියෙනවා නම් ආ හරිම වාසනාවන්තයි. ඉතින් එහෙම අයටත් ගොඩක් කලකට ඒගොල්ලොන්ට ගොඩක් කියන්නේ මේ CeraVe එකේ තියෙන ක්ලෙන්සින් වර්ග තියෙනවා. දැන් ඒක ගත්තාම අපි දැන් normal skin එකේ ඉඳන් ඊළඟට අපි යමු
්‍රයිස්කින් එකක් කියනකත් කියලා ්‍රයිස්කින්නගත් හම ්‍රයිස්කින්න එක කියනෙකත් හරිම වේරියබල් මොකද ඔයා ඉන්න රටේ වෙද ගන්නුවත් මේ ්‍රයිස්කින් එක කියනෙක වෙනස්සන්න පුළුව ත්‍රයා සමනෙන් ්‍රයිස්කින් නැතින ලට ක්ස්පිරියන්ස් වෙන ති ගොඩක්ලට මේ හරිම රොෆ් ටෙක්ෂ එකක් තියන්න හරිම අන්කම්ෆටබල් ගොඩක්ට ෆයින් ලයින්ස් රිංකල් යනවා ඒක ඒවගේ ස්කින්න එකක් තිනවාට කියන්නේ එක ්‍රයිස්කින් එකක් කියලා ට ඊළගේ ගත්තම ඔයිලිස්කින් එක ඔයිලිස්කින් එකක් කිය ගොඩක්ට වැඩිපුර ඔයිල් සෙක්‍රීෂන් එකක් තිබ හම එක ගොඩක් ඔයිලි ස්කින්න එකක් කියලා තම සමන ඔයිලි ස්කින්න එකක් කියන හරිම ප්‍රොබ්ලමටික් ස්කින්න එක ඒකන්නේ ගොඩක් කලාවට ඇක්නීස් කියැන පිම්පල්ස් එන්න බලනවා හරිම ඉරිටේෂන්ස් ගොඩක්ලට ගොඩක් ගොඩක් ප්‍රශ්න දෙන්න පුළුවන් ස්කින්න එක ඒ හින්ද අපි එක්සසිව් ඔයිල් කෙනෙක කන්ට්‍රෝල් කරගන්නන හැබයි මතක තියාගන්න ඔයිලි ස්කින්න එකක් කියන්නේ එක්සසිව් ඔයිල් එකන සාමාන්‍යය වගේ ස්කින්න එකට ඔයිලි ගතියක් තියෙන්න්න ඕන එක ගොඩක් වැඩියුණ හම තමා ගොඩක්ලාට ප්‍රොබ්ලම්ස් එන්නේ ති ඒ හින්ද තමා සාමානෙන් අපි ඔයිලි කියනක එක්සසිව් ඔයිල් කන්ට්‍රෝල් කරන්න එකට ගැලපෙන අපි කලෙන්න්ස එකක් යස් කරන්න ඕන එතකොට සාමානෙන් ඔයිලි ස්කින්න එකක් තිබ හම ඒක ගොඩක්ලාට පිම්බල් දෙන්න බලනවා වගේම ගොඩක් කලාට පෝසස් කියන්නත් මේ කැන සිදුරු කියන්නේ අපේ තියෙන ඒවා ගොඩක්ලට එන්ලාජ් හරිම ලොකු සිදුරු පෙන්න බලනවා ඒවගේම පිම්පල් ඒවගේ ගොඩක්ලාට වගේ ෆෝහෙඩ් එක ශයිනි ලුක්යක් තියෙනවා එක හරිම අන්කම්ෆටබල් වෙන්න පුළුවන් තියකතම අපි ඔයිලි ස්කින්න එකක් කියන්න හරි ඊළඟ ස්කින්න එකතම කොම්බිනේෂන් ස්කින්න එක මොකද කොම්බිනේෂන් ස්කින්න එක කියන්නේ කොම්බිනේෂන් ස්කින්න එක කියන්නේ වගේම ටීසෝන් එක තියෙන්නේ ඒකේ විතරක් ඒකයි චීක්ස් වලයි ඔයිල් ගතියක් තියෙනවා අනිත් තැන්වල ඔයාගේ ස්කින් එක ඩ්‍රයි ඒක ගත්තොත් එහෙම ඒ ස්කින්හක් අපි හඳුන්වන්නේ කොම්බිනේෂන් ස්කින් එකක් කියලා මේ වගේ කොම්බිනේෂන් ස්කින් උත් ගොඩක් අයට තියෙනවා මම දන්නවා පෞද්ගලිකවම ඉතින් ඊළඟ ස්කින් ටයිප් එක තමා මොනවාද සෙන්සිටිව් ස්කින් එක සෙන්සිටිව් ස්කින් එකක් කියන්නේ මොකද ඒ කියන්නේ ඔයාගේ තියෙන එක්ස්ටර්නල් ෆැක්ටර්ස් ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔයා ගන්න මූණේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හින්දා ඒ වගේ මොකක් හරි ඩ්‍රග් එකක් කන කෑමක් හින්දා වගේ මූණේ ගොඩක් වෙලාවට ඉරිටේෂන්ස් එන්න පුළුවන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට හරිම ඉචි හරිම කසන්න බලනවා මේ ඉරිටේෂන්ස් එනවා රෙඩ්නස් ඒ කියන්නේ රොත්තු වෙලා එහෙම ස්කින් එකක් තමයි අපි සෙන්සිටිව් ස්කින් එකක් කියන්නේ හරි දැන් ඔයාලා දන්නවා මොකද්ද මං දැන් ඔයාලට කියපු ස්කින් ටයිප් පහ මොකද්ද කියලා හරි ඔයාලා දැනටමත් ඔයාගේ ස්කින් ටයිප් එක දන්නවා කවුරුහරි කෙනෙක් ඉන්නවා නම් ඔයාගේ ස්කින් ටයිප් එක අඳුරගන්න ටිකක් අමාරුයි වගේ නම් මට යටින් කමෙන්ට් එකක් දාන්න මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ඒ ගැන අඳුරගන්න විදිය ගැන පැහැදිලි කිරීමක් කරන්න. CeraVe එකෙන් අපිට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා ක්ලෙන්සින් වර්ග ප්‍රධාන තුනක්. ඒ අපි ගත්තොත් එහෙනම් මග ළඟද තියෙනවා. අපි මග ළඟද ඇත්තටම තියෙන දෙකයි. ඔයාලට පේනවා ඇති. මග ළඟ තියෙන්නේ හයිඩ්‍රේටින් ක්ලෙන්ස් එක තියෙනවා. හයිඩ්‍රේටින් ක්ලෙන්ස් එක ගත්තොත් මේක විශේෂයෙන්ම හදලා තියෙන ඩ්‍රයි ස්කින් එකට. ඒක පේනවා ඔයාලට. හිතෙනවා ඇති මේ හයිඩ්‍රේටින් කියුවාම. ඉතින් ඒක හදලා තියෙන ඩ්‍රයි ස්කින් එකට. මේකේ විශේෂත්වය තමයි මේකේ මම අර කලින් කිව්වා වගේ මේකේ තියෙනවා 3 essential ceramides. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැම ප්‍රොඩක්ට් එකකම ceramides දාලා තියෙනවා. ceramides ඕන වෙන්නේ ඔයා ඕනම ක්ලෙන්ස් එකක් යූස් කරත් ඔයාගේ natural skin barrier එකේ pH එකේකට කිසිම disturb එකක් වෙන්න බෑ. ඒක ඒ හින්දා තමයි මේ ceramides දාලා තියෙන්නේ ඒක natural barrier එක maintain කරන්න. ඒ වගේම hyaluronic acid එක දෙනවා. ඔයාලා දන්නවා. ගොඩක් අය දන්නවා hyaluronic acid එක කියන්නේ මොකද්ද කියලා. hyaluronic acid එක කියන්නේ ගොඩක් වෙලාවට skin එක hydration එක maintain කරන්න. ඒ කියන්නේ ගොඩක් තෙතමනේ moisture එක protect කරන්න we use කරන serum එකක්. ඉතින් ඒ හින්දා මේ තියෙන hydrating cleanse එකේ ඒගොල්ලෝ ඒක අන්තර්ගත කරලා තියෙනවා. අපි ඊළඟට ගත්තොත් එහෙම ඊළඟට තියෙන ෆෝමින් ක්ලෙන්ස් එක ෆෝමින් ක්ලෙන්ස් එක ගත්තාම ඒකෙත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ 3 essential ceramides තියෙනවා ඒකත් අර skin barrier එක protect කරන්න ඊළඟට niacinamide තියෙනවා niacinamide එකත් එක්කම hyaluronic acid එක තියෙනවා මේකේ අරකට අමතරව තියෙන එකම එක තමයි niacinamide තියෙනවා හරි මේක හදලා තියෙන්නේ oily skin එකකට හරි එතකොට මග ළඟ අද අනිත් එක නැහැ ඊළඟ ක්ලෙන්ස් එක තමයි ඒකත්ම hydrating ක්ලෙන්ස් එකක් ඒක තියෙන්නේ cream to foam cleanser එක. ඒක තියෙන්නේ combination skin එකකට. ඒ කියන්නේ අපි ඉස්මන් වලට ඉස්සලා කියලා දුන්න වගේ combination skin එකකට තමයි hydrating cream to foam cleanser එක හදලා තියෙන්නේ. ඔයාලා මොකක් හරි cleansing එකක්, කියන්නේ cleanser එකක් use කරනකොට හරිම gentle cleanser එකක් use කරන්න ඕනේ. කියන්නේ මොකද්ද gentle cleanser එකක් කියන්නේ? ඔයා මොකක් හරි මූණට ගානකොට ඒක harsh වෙන්න හොඳ නැහැ. මූණේ skin care barrier එකට damage. ඒ කියන්නේ damage වෙන්න බෑ pH balance එක ඒක වෙනස් වෙන්න බෑ. يعني ඔයා ඒ හින්දා මේ CeraVe කියන බ්‍රෑන්ඩ් එක හරිම ප්‍රසිද්ධයි gentle cleanser එකක් විදිහට. يعني ඔයාගේ skin එක කිසිම damage එකක් වෙන්නේ නැහැ. skin care barrier එක protect කරන ගමන් ඔයාගේ skin එක හරියටම hydrate කියන්නේ ඔයාගේ dry skin එක නම් hydrate කරනවා, oily skin එකක් නම් excessive oil line කරලා ඕනි.
ඔයිලී ගතිය සමන්ට එසෙන්ෂල් ඔයිල්ස් තියලා සමනෙන් මේන්ටේන් එක ස්මූත්ව තියාගන්න පොඩක් වලට හෙල්ප් වෙන එකක් තමයි CeraVe එකේ ක්ලෙන්සින් බ්‍රෑන්ඩ් එක කියන්නේ හැම වේරියේෂන් එකක්. එතකොට අනිත් එක තමයි මම දැක සිග්නිෆිකන්ට්ම වෙනස තමයි මේ CeraVe එකේ ෆ්‍රේග්‍රන්ස් ෆ්‍රී. ඒ කියන්නේ ගොඩක් ලාට සාමාන්‍යයෙන් අපි මාකට් එකේ අපි ක්ලෙන්ස් එකක් යූස් කරනකොට හරිම මල් සුවඳයි කොට ගොඩ කේක ජාති සුවඳයිනේ. මේකේ කිසිම සුවඳක් නැහැ සාමාන්‍යයෙන් ජස්ට් මේකේ ලික්විඩ් නම් ජෙල් ෆෝම් එක අනිත් එකේ නම් ක්‍රීම් ෆෝම් එහෙම තමයි තියෙන්නේ. ඒක මම දැකපු සිග්නිෆිකන්ට්ම දෙයක්. මං හිතනවා මං අද මේ කියපු දේවල් වලට ගොඩක් අදගත් වෙන්නේ නැති කියලා. වාගේ ස්කින් ටයිප් එක තෝරගෙන CeraVe එකේ ක්ලෙන්සර් එකක් යූස් කරන්න දැන් ඔයාලට දැනුමක් එන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් මටත් සතුටුයි ඔයාලා මොන හරි දෙයක් ගත්තා නම්. ඉතින් අනිත් එක තමයි ඉතින් ඔයාලට කියන්න තවත් good news එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක මම මේ කියන එක බලනවා නම් ඔයා මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා තියෙනවා. මම මේක මුලදී කිව්වේ නැහැ මම මේ දෙයක් කරන්න යනවා කියන එක. ඉතින් මේක good news එකක් ගොඩක් අයට. ඉතින් ඔයාලා ඔක්ක හරි මේකෙන් ඉගෙන ගත්තා නම් කියන්නේ මගෙන් මේ වීඩියෝ එකේ මොන හරි දේ දැනගත්තා නම් මට පල්ලෙහා කමෙන්ට් එකක් දානවා මොනවද ඉගෙන ගත්තේ කියන එක. ඉතින් මං ඒකට හැමෝටම රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අනිත් දේ තමයි ඔයා මම කියන්නේ මගේ වීඩියෝ එක ඔයාගේ FB wall එකේ ෂෙයා කරොත්, ඒ කියන්නේ ඔයාගේ මේ දැනුම හැමෝටම දා ගන්න ඔයා ඒක ෂෙයා කරොත් ඒ කියන්නේ ෂෙයා කරලා මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට මගේ Instagram එක මෙතන දාන්න මගේ Instagram එකට මැසේජ් එකක් දාන්න. ඉතින් මට ඒවන හැමෝගෙම මම බලලා එකකින් එක්කෙනෙකුට මම මේ CeraVe ක්ලෙන්සර් එක දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේක මාසෙ එක වතාවක් කරන්න හිතනවා මේ ඩියුබ වේක. මොකද අනිත් එක තමයි මේ CeraVe එකේ ඔයාලා දැනගන්න ඕනේ එක තමයි මේ ඔතෙන්ටික් ප්‍රොඩක්ට් එකම ගන්න ඕනේ. මොකද ගොඩක් ලාට මාකට් එකේ fake ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ඔයා එක පාවිච්චි කරොත් ඔයාගේ හිතන දන කෙනවා හිතන රිසල්ට් එක හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔතෙන්ටික් නැත්තම් ප්‍රොඩක්ට් එක. ඉතින් ඒ හින්දා ඔයාලට මගේ මම ඔතෙන්ටික්ම ප්‍රොඩක්ට් එක වාගේ ගෙදරටම එවන්න සලස්සනවා. ඉතින් ඒක තමයි මම ඔයාලට කියන්න යන good news එක. ඉතින් මේ අද ගොඩක් දේවල් කිව්වා මම. ගොඩක් ඔයාලට good news එකත් තරංග ආවා. ඉතින් මම මේ වගේ ගොඩක් ප්‍රොඩක්ට්ස් ඔයාලා කියන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එක මම හදාගත්තේ කොහොමද? මම පාවිච්චි කරන එක්ස්ෆෝලියේටර්ස්, කියන්නේ මගේ සම්පූර්ණ මේ බියුටි ප්‍රොඩක්ට්ස් ගැන ගොඩක් ලොකු රිවියු එකක් ඉස්සරහට ගොඩක් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට ගොඩක් දේ දැනගන්න පුළුවන්. එහෙනම් අදර මේ වීඩියෝ එක මම මේ මෙතනින් ඉවර කරනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලට ලබන සතියේත් හම්බෙමු. ඉතින් එතකන් ඔයාලට සුබ සතියක්. මං ගිලෙන්නම්. Bye bye.